ඉදිරියට යන්නේ ත්‍රිසූල දීප තම විට අධ්‍යක්ෂණය කළ බුද්ධිනී ජයවර්ධනගේ කතාවකට අනුව නිර්මාණය වූ බන්දනා නාට්‍යෝත්සවයේ හම්වන ආදරණීය චරිතයක්. රූපන ශිල්පියෙක් වන හිරාන් විසුල අහස යන නාට්‍යයටද සිය රංගන දායකත්වය ලබා දුන් අතර ඔහු වසර 7කට පසු තමයි නැවත අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම හිරාන්ව අපිට වෙනම විදියකටත් හඳුනා ගන්න පුළුවන්. ඒ ශ්‍රී ලාංකීය දේශපාලනයේ කැපිපෙනන කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා ලෙසත් තම ආදරණීය පවුලට මුල් තැන දීලා තියෙන හිරාන් කලා කටයුතු සමග වැඩිපුර කාර්යබහුල වෙන්න අකමැති චරිතයක්. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ එමත් නැත්නම් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඔහු රංගනය කරනවට වැඩි කැමැත්තක් දක්වන්නේ නැතිලු. දේශපාලන කටයුතු සමගින් කාර්යබහුල වෙලා ඉන්න කාලය තුලදී හිරානුත් රංගනය වෙනුවෙන් කාර්යබහුල වූහොත් ඔවුන්ගේ පුංචි කැදැල්ල ගැන බලන්න ඕන නිසා තමයි හිරාන් මේ විදිහට රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ. ආ වෙලා අවුරුදු 7ක් ගත වුණාත් වාද විවාද සතුට දුක අතරින් මේ විදිහට පෞ ජීවිතය ගත කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ දෙන්නගීම කැපකිරීම මත කියලා තමයි හිරාන් කියන්නේ. කොයිතරම් කාර්යබහුල වුණත් දරුවන්ගේ හැම වැඩ කටයුත්තකටම දෙදෙනා විසින්ම සහභාගී වීමත් විශේෂත්වයක්. අතිශය සරල සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන හිරාන් සහ හිරුනිකා ඉඳලා හිටලා හෝ රණ්ඩුවක් වෙන්නේ හිරාන්ගේ ඇති අපලි වෙල නිසාලු. ඉතින් හිරාන් තම ආදරණීය බිරිඳ හිරුනිකාගේ දේශපාලන ගමන ගැනත් මෙහෙම අදහස් දක්වලා තිබුණා. මං එයා විවාහ කරගත්තේ ඒ බව දැනගෙන එතකොටත් එයා දේශපාලනයට ඇවිත් හිටියේ. මා දේශපාලන පවුලකට අයත් කෙනෙක්. අපි අම්මගේ පැත්තේ අය දේශපාලනය කළ බව කියන්න පුළුවන්. කලා පැත්තට මං ආවට මට දේශපාලනය පුරුදුයි. මගේ කලා ශාස්ත්‍රයට වඩා දේශපාලන ශාස්ත්‍රයේදී එයා ගොඩක් දක්ෂයි. ඒ නිසා තමයි එයා මගේ ගමනට ඉඩ දීලා ඇය ඉඩකඩම් කටයුතු බලාගෙන ඒවා දියුණු කරගෙන ඉන්නේ. ඇත්තටම කිව්වොත් බන්දනා නාට්‍ය රඟපාන්න කිව්වෙත් ඇයමයි. කලාව මගේ ඇඟේ තියෙන දෙයක් නිසා ඇයට හිතෙන්නේ නැති අපරාධි මං එක තැනකට සීමා වෙලා ඉන්නේ කියලා. ඉදිරියේදී සිනමාවේ මට දැනෙන චරිත ලැබුණොත් බාරගන්නවා. අතිශය කාර්යබහුල නොවී ඉඳ හිට හෝ ඉතා හොඳ චරිතයකට දායක වෙන්න ඉදිරියේදී පුළුවන් වේවි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.